විරාමෙන් අනතුරු අපි වෘෂභ ලග්න හිමියන්ට තවත් ලග්න පලාපල ටිකක් ඉතුරු වෙලා තිබෙනවා කියන්න. මේ වසර ඔබට කොහොමද කියලා අපි ඒ ටිකත් කියලා ඉදිරි ලග්න පලාපල වෙත යමු. උෂාන් ලැබුවා වුණා වසර වෘෂභ රසින් උපත ලැබුව ඔබට දුරදිග නොබලා කටයුතු කෙරුවොත් චිත්ත පීඩා මානසික අසහනය අඹු සැඹියන් අතර මතභේද ගැටුම් හටගන්නා වසරක් වෙන අතර ඔබ එක්කෙනෙකුට කේන්ති ගිය විට අනිත් කෙනා මඟ හරින්න. එවිට ඔබට එයින් හැමතිස්සෙම බේරීමට පුළුවන්. ව්‍යාපාර දියුණුව අතින් ඉතා යහපත් වෙන අතර අධ්‍යාපන කටයුතුවල නිරත වෙන අයට 2016 වසර ඉතාම සුභ වසරක්. ඒ වෘෂභ ලග්නය ගැනයි කිව්වේ. අපි බලමු ලැබුවා වූ මේ නව වසර මිතුන රැසෙන් උපත ලැබූ ඔබට කොහොමද කියලා. ලග්නාධිපති බුධ අටවැන්නේ ගෝචර වෙන මේ නව වසරේ තුන්වැන්න කියන වික්‍රමස්ථානයේ බ්‍රහස්පති ගෝචර වෙමින් ඇරඹෙනවා. දේපල වෙළඳාම් කරන අයට ඉතාම සුබයි. දේපල විකුණන දේපල වෙළඳාම් කරන අයට මේ වසර ඉතා සුබයි. සතුරෝ මිතුරු වෙන අතර වසර පුරාවටම කරන සෑම දෙයක්ම හොඳ කළමනාකාරීත්වයෙන් යුක්තව කළ යුතුයි. එහෙම කළොත් ඔබට යමක් ඉතුරු වෙයි දියුණුව ගෙන දෙයි. ප්‍රීති වෙන්න උත්සවවලට යන අවස්ථාව ලැබෙනවා. දුරබැහැර ගමන් වන්දනා ගමන් වසර පුරාවට කීප වතාවකට යෙදෙනවා. ක්‍රීඩා කරන අයට තම දක්ෂතා උපණංවා ගැනීමට පෙන්වීමට අවස්ථාවක් ලැබෙන වසරක්. හිතවතුකගේ හමුවීම 2016 වසරම සුන්දර කරන්න හේතු වෙනවා. ඒ අයගේ ආධාර උපකාර ඔබට නොමදව ලැබෙන වසරක්. ශරීර සෞඛ්‍යය ගැන ගත්තම මුත්‍රා ආසාදන වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් එවැනි රෝගයකින් පෙළෙනව නම් ඔබ කල්පනාකාරී වන්න. මිතුන රැසින් උපත ලැබූ ඔබට අධ්‍යාපන කටයුතුවල නිරත වන කෙනෙක් නම් ඉතාමත්ම සුබයි මේ වසර. ඒ කෙරේ උනන්දු වන්න. කටක රැසට 2016 වසර කෙසේද? ලග්නාධිපති සඳු තුන්වැන්නේ ගෝචර වෙමින් ඇරමුණු මේ නව වසරේ දෙවැන්න කියන ධනස්ථානයේ බ්‍රහස්පතිද ගෝචර වෙනවා. ඔබ දහසක් බලාපොරොත්තුවෙන් සිහිනෙන් අහසේ මාලිගා තැනුවනන් දරු සුරතල් බලන්න ඒ වාසනා උදා වෙන නව වසරක්. ඒ වගේම තමයි සුදුසු නැති නුසුදුසු සම්බදතා ඇතිවීම විවාහක ඔබගේ පෞල් ජීවිතවල අරගල ඇතිවීමට හේතුවෙන බැවින් චරිතයට කැලල් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔබ යන්නේ කොහෙද කරන්නේ මොනවද පැවරිලා තියෙන වගකී මොනවද කියන එක ගැන දෙපාරක් සිතා කටයුතු කරන්න. ආගමට දහමට නැඹුරු වෙන්නට හොඳටම අවස්ථාව තියෙනවා 2016 වසරේ. එවැනි ආකාරයට නැඹුරු වුණොත් ඔබට පුළුවන් වෙයි තියෙන්නා වූ බාධා ඉවත් කරගන්න, සිත දමනය කරගන්න. එවගේම තමයි ඔබගේ දක්ෂතා රටට පෙන්වන්න පුළුවන් වසරක් වෙන අතර උසස් අයගේ ආදරය කරුණාව ඔබට නොමදව ලැබෙනවා. පිට රට යන්න දහසක් බලාපොරොත්තු තියන් හිටියනම්, උපාධියක් ගන්න බලාපොරොත්තුවෙන් හිටියනම්, මාස්ටර්ස් කරන්න බලාපොරොත්තුවෙන් හිටියනම් ඔබට මේ වසර ඉතා සුබයි. ආදරයෙන් වෙලිලා ආදරේ ලබමින් සිටි ඔබට ආදරයට විරහව ඇති වෙන වසරක් නිසා ආදරය කරන පෙම්වතුන් පෙම්වතියන් ඉතා කල්පනාකාරීව තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීම සහ හමුවීමේදී වග බලාගන්න. එවැනි 2016 වසර ඔබට සුබ ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ අතරේ පොඩි අසුබ ප්‍රතිඵලත් ගෙන දෙනවා. සිංහ රාශියට 2016 වසර කොහොමද කියලා බලමු අපි. 2016 වසරේ ඔබේ ලග්නාධිපති රවි පස්වැන්නේ ගෝචර වෙමින් ඇරඹුණු මේ නව වසර ලග්නගත බ්‍රහස්පතිද සිටිනවා. ඒ වගේම තමයි සිතේ සතුට රජයන වසරක්. දුගී බව දුරු වී ධනවත් බව ඇති වෙන්න හේතු වෙනවා. හැබැයි දුර දිග නොබැලුවොත් නින්දා පහස. සමාජයේ ආදරය කරුණාව ඔබ වෙත ලැබෙන අතර ඔබගේ බැබලීම වංශයම බබලවන්න හේතු වෙනවා. තම දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් ලැබෙන අතර නව අධ්‍යාපනයක් වෙනුවෙන් අත්පොත් තබන්න හොඳ අත්තිවාරමක් දාගන්න උපාධියක් ගන්න ඉතාම සුබයි. මේ 2016 වසර මේ ශාන් අධ්‍යාපනය වෙනුවෙන් ඉතාම හොඳ වසරක්.
ඕනෑම අධ්‍යාපනයක් වෙනුවෙන් යම් පුද්ගලෙක් උනන්දු වුණොත් ඒ අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම අලුත් මාවතක් ඔස්සේ ගමන් කරන්න පුළුවන්. සිංහ රැසෙන් උපත ලැබූ ඔබට 2016 වසර යකඩ ආශ්‍රිත ව්‍යාපාර කරන කාර්මික ශාස්ත්‍රයේ රැකියා කරන අයට ගොඩක් ලාභ ලැබෙනවා. ආදරය උපරිමයෙන් ලැබෙනවා විවාහකණන් බිරිඳගෙන් නැත්නම් ස්වාමියාගෙන් නැත්නම් පෙම්වතාගෙන් පෙම්වතියගෙන්. හිසට සෙවණක් ගයක් හදන්න මුල පුරන්න මුල් ගලක් තියන්න කෝණ පහ වුණාම ඉඩමක් ගන්න පැලක් තනන්න බලාපොරොත්තුව සඵල වෙන්න ණයක් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. සිතේ සතුට රජේන දුගී බව දුරුවෙන වාසනාවන්ත මේ සතියේ උපරිමයෙන්ම ඵල නෙලා ගන්න. 2016 වසර කන්‍යා ලග්නයේට කොහොමද? ලග්නාධිපති බුධ පස්වැන්නේ ගෝචර වෙන අතර ලග්නගත සඳු රාහු ගෝචර වෙනවා. තිබුණු ගෞරවය තමා විසින්ම හානි කරගන්නා වසරක් නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන හොඳට සීපත් කරගන්න. කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙන වසරක් වෙන අතර අලුත් පාඩමක් ජීවිතය ඉගෙන ගන්නට ඉඩ තියෙන වසරක් 2016. ඒ වගේම ව්‍යාපාරවල නිරත වන අයට ආර්ථික ලාභ ගොඩක් ලැබෙනවා මේ වසරේ. ස්ත්‍රියක් නිසා අපවාද අපකීර්ති නින්දා පහස විඳින්න සිද්ධ වෙයි. කන්‍යා රැසෙන් ඉපදුනා නම් 64 මායන් ඇති ස්ත්‍රියකට රැවටීම ඔබගේ චරිතයට ගැටලුවක් කරදරයක් ඇතිවීමට හේතු වෙනවා. දරු සම්පත් බලාපොරොත්තුවෙන් සිටිනවා නම් කන්‍යා රැසෙන් උපත ලැබූ ඔබ මේ වසර ඔබට ඒ බලාපොරොත්තුව සඵල වීම ලොකු සහනයක් වෙනවා. යහපත් ගුණාංග ඇති කරගන්න උසස් පඬිතියන් ඇසුරු කරන්න. විදේශ රැකියාවක් කෙරෙහි සිහින තියාගෙන ඉන්න ඔබගේ සිහින සැබෑ වෙනවා. කෘෂිකර්මාන්තවල නිරත වෙන අයට ඉතා සුබයි. ඛනිජ සම්පත් සත්ව පාලන වල නිරත වෙන අයට මේ වසරේ ඉතාමත්ම උසස් ප්‍රතිඵල ලැබෙනවා. ඒ අතරේ තමන්ගේ ජීවිතයේ කම්පා වෙන සිදුවීම් සිද්ධ වෙන්නට තිබෙන නිසා හොඳට දුරදිග බලලා වචන පිට කරන්න තීරණ ගන්න. චර්ම රෝග ඇති වෙන අතර උදරේ ආබාධ ද ඇති වෙන බව කන්‍යා රැසින් උපත ලැබුව ඔබට මේ නව වසරේ පෙන්눔 කරනවා. තුලාවට කොහමද? හොඳයි. අපි තුලා ලග්න හිමියන්ට මේ වසර කොයි වගේද කියලා කියන්න කලින් අපි සූදානම් වෙන්නේ දුරකතර ඇමතුමකට අවස්ථාව ලබා දෙන්න. අයිබන් සුබ දැසනක්. අයිබන් සුබ දැසනක්. ඔව්. දැන් ආදිනවා මන්දිර පිටික මම 2011 අපේ අම්මා මේ මණ්ඩල පිටි සමාජය හම්බලා මගේ වෙලාව බලාගන්න. ඔව්. ධනුෂ්ක අපිට කියන්න කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා? කෑගල්ලේ. හොඳයි. කෑගල්ලේ ඉතින්. හරි. හොඳයි අවස්ථාව තුන කතා කරමු. ආවට පස්සේ මණ්ඩල පිටි සමාජය කියලා ගිහින් බං එහෙමයි හොඳ කේන්දරයක් කියලා අනාවැකියක් විදිහට කිව්වා. මම මේ වාහනයක් ගන්න 2013 වගේ පස්සේ ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා තිබ්බා. ව්‍යාපාරයක් කියන එක නම් ඇත්තටම නියම කරගන්න බැරි තරමේ දෙයක් තිබ්බේ. ඒනකොට මම අද වෙනකොට ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා. වාහනිකුත් අරන් තියෙනවා. මම ඇත්තටම හිතුණා මොකද ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ ලොකු කාර්යයක්. ඒ මහා ලොකුනේ සාමාන්‍ය විදිහට පටන් ගන්න තියෙනවා දැන්. ඒක කරගෙනත් යනවා හොඳට. මගිල තීරස් මාත්‍ය කිව්වේ extra හරියා. තව එක දෙයක් කිව්වා ගයක් හදනවා කියලා. ගයක් හදන්න තාම extra හිතේ අදහසක් නැහැ. ඒ ගරන්ඩ වෙයිද කියන්න දන්නේ නැහැ. අනාවැකියත් එක්ක බුදුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ මට කියපු දෙයට. මොකද යන්න පාරක් කපලා දුන්නා වගේ දෙයක් කරේ. බුදුමාට පුද්ගලිකවත් දරණ ආයතනේ සම්බන්ධ කරලා මේ වගේ කටයුත්තක් කරන්න කරලා දෙන එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි දර්ශක, අපි සුබපතනවා මේ ආරම්භ කරපු ව්‍යාපාරයේ 2016 වර්ෂයේදී ඔබගේ සාර්ථක ව්‍යාපාරයක් බවටපත් වෙන්න ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම. මගේ ප්‍රශ්නෙ මේක මේ සමහර වෙලාවට මේ ජ්‍යොතිෂයෙන් කෙනෙක්ට පොඩි මේ අස්බැඳුමක් වගේ දෙයක් කරලා දෙනවද? මේ තමන්ට ජීවිතේ නිකන් ඉන්නන පොඩි බලාපොරොත්තුවක් ඇති කරලා එයාව ඒ මවත ඔස්සේ යවනවද? ඔව්. එච්චරයි ඉතුරු වෙන්නේ. මනුස්ස ජීවිතේදී කරන හොඳ විතරයි ඉතුරු වෙන්නේ ශාන්. මට පුළුවන් නම් මේ ආත්ම භවයේදී
මේ ලැබුවව මනුෂ්‍ය ආත්ම භවයේදී යම් පුද්ගලිකුගේ ජීවිතය සාර්ථකත්වයට අතහිත දෙන්න, මානසික සුවයට අතහිත දෙන්න, රෝගියෙක්ව නිරෝගී කරන්න, යම් පුද්ගලිකුගේ ජීවිතය හරිමඟ පෙන්නලා දෙන්න, ඔහුට දියුණු වෙන මාර්ගයේ ඊර්ෂ්‍යාවකින් තොරව කියලා දෙන්න. මං හිතනවා මගේ ජීවිතයේ ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේක තමයි දක්ෂ ජෝතිර්වේදියෙකුට කළ හැකි කාර්යභාරය. තුන්වෙනි ඇසක් ඇති ජෝතිර්වේදියෙකුට කළ හැකි කාර්යභාරය. ලං වෙන්න පුළුවන් කෙනා කොණ්ඩවල්ලෙන්ම කරකවල ඇදලා ගන්නවා වගේම ලං වෙන්න බැරි කෙනා කකුලෙන් අදින්න උත්සාහ ගන්නේ යුගයක කාලයක. පුළුවන් පුද්ගලයෙකුට යම් උදව්වක් උපකාරයක් සහ මඟ පෙන්වීමක් කරලා ඒ ජීවිතේ ගොඩ දාන්න පුළුවන් නම් මම හිතනවා ඒ දේ තමයි අපි මතු ආත්මිකට අරගෙන යන්නේ. ඉතින් ඒක ගොඩක් මට සතුටු විය හැකි කාරණයක්. ඒ කියන සෑම වචනයකින්ම මම ජීවිතේ පුදුම සතුටක් ලබනවා. ඉතින් තව තවත් මම බලාපොරොත්තු වෙන්නේ මේ ජෝතිර්විද්‍යාව තවත් ප්‍රගුණ කරලා තවත් මෙවැනි පුද්ගලයන්ගේ ජීවිතේ අනාගතය ලස්සන කරන්න. ඉතින් අපි වසර පහක් පසුගිය වසර පහ පුරාවටම කරේ තේදී තව ඉදිරියටත් අපි කරන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ශාන් අපි තුලා රසට ලග්න පලාපල කියමු. ඔව් හොඳයි. ඒ වගේම තමයි දනුෂ්කට අපි ස්තුතිවන්ත විය යුතුයි කතා කරලා ඒ විදිහට අදහස් ඉදිරිපත් කිරීම. විශේෂයෙන්ම අර ඔබතුමා අර තියෙන මේ තවත් වටිනම දේ තමයි මේ අර තරුණ පිරිසට ඔවුන්ගේ සිතුම් පැතුම් වලට හරියන විදිහට තමයි යෝජනා කරන්නෙත්. මොකද නැත්තද හැමෝම හැම දෙයකටම කැමැත්තක් දක්වන්නේ නැහැ. ඒතකොට මම හිතනවා දැන් එතනත් ජ්‍යොතිෂ මේ හසුරුවීමේදී ලොකු කාර්යභාරයක් තියෙනවා මම හිතනවා. අනිත් අයට සාපේක්ෂව මොකද තරුණ පිරිස කැමැති වෙන ඒ වගේම කෙනෙකුට සාර්ථක කරගත හැකි ඉලක්කයක් ඔබතුමා දිය යුතුයි. මොකද ශාන් අපි ජ්‍යොතිර්විද්‍යාව හසුරනකොට ඇත්තටම පුද්ගලයාගේ තරාතිරම නෙමෙයි වයස ඒ දැන් අපි අවුරුදු 80 කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න කියලා දුන්නොත් එහෙම එතනදී ජ්‍යොතිෂය එතනදී ගැලපෙන්නේ නැහෙනි. ඒ වගේම ඒ පුද්ගලයා මෙතනදී පුද්ගලයාගේ දැන් ස්වභාවය අනිවාර්යයෙන්ම අවබෝධ කරගෙන කේන්ද්‍රී තියෙනා වූ අනසක පතුරන ග්‍රහයෝග තේරුම් අරගෙන ඒ තුලින් එයාගේ ජීවිතය වාසනාවන්ත කරගත හැකි මග කියලා දෙනවා. මොකද අපි ඒ කියලා දෙන මග ඔහුගේ ජීවිතේ පරිහානියටපත් වෙලා අසාර්ථක වීමටත් හේතු වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා එතනදී ඒ අය මා කෙරේ තියෙන දැඩි විශ්වාසය මම මගේ කීර්තියත් පළුදු නොවන ආකාරයට වගකීමකුත් අරගෙන ප්‍රකාශ කරන්න ඕන දෙයක් මේ අනාවැකියක් කියලා කියන්නේ. කටට ආවට ඔහෙ කියලා පිට කරන එක නෙමෙයි මේ අනාවැකිය කියනවා කියලා කියන්නේ. කොච්චර දෙනෙක් අනාවැකිය කියන්නේ කියලා අනාගෙන අද ඉතින් පැත්තකට වෙලා ඉන්නවා. ඒ වගේ දෙයක් කියනකොට අපි තාමත්ම වගකීමක් අරගෙන හරියට තෝරලා බලලා කියන්න ඕන. මොකද එතනදී ශාන් මෙහෙම එකක් වෙනවා. අපි යම් පුද්ගලගේ මාරකපලයක් ගැන ඒ පුද්ගලයාට කියනකොට ඒක අසාගෙන අපි කිමු දැන් දරුවෙකුට කියනවා යම් අහවල් කාලේදී ඔබට මාර්කයක් තියෙන නිසා ඔබගේ ජීවිතේ මෙවැනි දෙයක් විය හැකියි කියලා. ඒක අසාගෙන සිටින අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ විවාහක නම් බිරිඳ දරුවන් මෙරි උපදිනවා. ඒ හරහා. ඒ නිසා දැන් ඒ වගේ ප්‍රශ්න දැන් මගේ සමහර වෙලාවට මංගාවට පැමිණෙනවා එවැනි ප්‍රශ්න වලින් මිරිකිලා මාස 3 4 5 6 7 නොකා නොබි අඬාඬ සිටි අය. නමුත් එහි කේන්ද්‍රය අරගෙන වෙනම කිසිම සත්‍යතාවයක් නැහැ. එහෙම කිසිම මාර්ගයක් නැහැ. ඉතින් ඒ වගේ දේවල් අපි අනාවැකිය කීමේදී තව වගකීමෙන් දුරදිග බලලා ගැළපෙන ආකාරයට කිය යුතුයි. හොඳයි. මෛත්‍ර ඔබතුමාගේ තියෙන විශේෂත්වය ඇත්තේයි. සාර්ථක අනාවැකි පළ කරන්න විදිහට සමාජය ඔබ පිළිගන්නේ ඒ නිසා. අපි සූදානම් කෙටි විරාමයක් සඳහා කාල වේලාව වෙන් කරගන්න. එන්න අනතුරු අපි නැවත වතාවක් වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙමු. මනුස්ස ජීවිතයේදී කරන හොඳ විතර නිතර වෙන්නේ ශාන්. මට පුළුවන් නම් මේ ආත්ම භවයේදී මේ ලැබුවව මනුෂ්‍ය ආත්ම භවයේදී යම් පුද්ගලිකුගේ ජීවිතය සාර්ථකත්වයට අතහිත දෙන්න, මානසික සුවයට අතහිත දෙන්න, රෝගියෙක්ව නිරෝගී කරන්න, යම් පුද්ගලිකුගේ ජීවිතය හරිමඟ පෙන්නලා දෙන්න, ඔහුට දියුණු වෙන මාර්ගයේ ඊර්ෂ්‍යාවකින් තොරව කියලා දෙන්න. මං හිතනවා මගේ ජීවිතයේ ඒක තමයි ඉතාමත් වැදගත් වෙන්නේ. මේක තමයි දක්ෂ ජෝතිර්වේදියෙකුට කළ හැකි කාර්යභාරය. තුන්වෙනි ඇසක් ඇති ජෝතිර්වේදියෙකුට කළ හැකි කාර්යභාරය.
ලංගුණ ලංවෙන්න පුළුවන් කෙනා කොණ්ඩ වල්ලෙම්ම කරකවල ඇදල ගන්නවා වගේම ලංවෙන්න බැරි කෙනා කකුලෙන් අදින්න උත්සාහ ගන්නේ යුගයක කාලයක පුළුවන් පුද්ගලෙකුට යම් උදව්වක් උපකාරයක් සහ මඟ පෙන්වීමක් කරලා ඒ ජීවිතේ ගොඩ දාන්න පුළුවන් නම් මම හිතනවා ඒ දේ තමයි අපි මතු ආත්මිකට අරගෙන යන්නේ. ඉතින් ඒක ගොඩක් මට සතුටු විය හැකි කාරණයක්. ඒ කියන සෑම වචනයක් ඉදින්ම මම ජීවිතේ පුදුම සතුටක් ලබනවා. ඉතින් තව තවත් මම බලාපොරොත්තු වෙන්නේ මේ ජ්‍යොතිර්විද්‍යාව තවත් ප්‍රගුණ කරලා තවත් මෙවිනි පුද්ගලයන්ගේ ජීවිතේ අනාගතය ලස්සන කරන්න. ඉතින් අපි වසර පහක් පසුගිය වසර පහ පුරාවටම කරේ තේ දේ තව ඉදිරියටත් අපි කරන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඉතින් ශාන් අපි තුලා රසට ලග්න පලාපල කියමු. ඔව් හොඳයි. ඒ වගේම තමයි දනුෂ්කට අපි ස්තුතිවන්ත විය යුතුයි කතා කරලා ඒ විදිහට අදහස් ඉදිරිපත් කිරීම. විශේෂයෙන්ම අර ඔබතුමා අර තියෙන මේ තවත් වටිනම දේ තමයි මේ අර තරුණ පිරිසට ඔවුන්ගේ සිතුම් පැතුම් වලට හරියන විදිහට තමයි යෝජනා කරන්නෙත්. මොකද නැත්තද හැමෝම හැම දෙයකටම කැමැත්තක් දක්වන්නේ නැහැ. නැහැ. ඒතකොට බහිතනයි දැන් එතනත් ජ්‍යොතිෂ මේ හසුරුවීමේදී ලොකු කාර්යභාරයක් තියෙනවා මම හිතනවා. අනිත් අයට සාපේක්ෂව මොකද තරුණ පිරිස කැමැති වෙන ඒ වගේම කෙනෙකුට සාර්ථක කරගත හැකි ඉලක්කයක් ඔබතුමා දිය යුතුයි. ඔව්. මොකද ශාන් අපි ජ්‍යොතිර්විද්‍යාව හසුරුවනකොට ඇත්තටම පුද්ගලයාගේ තරාතිරම නෙමෙයි වයස ඒ දැන් අපි අවුරුදු 80 කෙනෙකුට ව්‍යාපාරයක් කරන්න කියලා දුන්නොත් එහෙම එතනදී ජ්‍යොතිෂය එතනදී ගැලපෙන්නේ නැහෙනි. ඒ වගේම ඒ පුද්ගලයා මෙතන විරාමෙන් අනතුරු අපි වෘෂභ ලග්න හිමියන්ට තවත් ලග්න පලාපල ටිකක් ඉතුරු වෙලා තිබෙනවා කියන්න. මේ වසර ඔබට කොහොමද කියලා අපි ඒ ටිකත් කියලා ඉදිරි ලග්න පලාපල වෙත යමු. ශාන් ලැබුවා වුණා වසර වෘෂභ රසින් උපත ලැබුව ඔබට දුරදිග නොබලා කටයුතු කෙරුවොත් චිත්ත පීඩා මානසික අසහනය අඹු සැඹියන් අතර මතභේද ගැටුම් හටගන්නා වසරක් වෙන අතර ඔබ එක්කෙනෙකුට කේන්ති ගිය විට අනිත් කෙනා මඟ හරින්න එවිට ඔබට එයින් හැමදිස්සෙම බේරීමට පුළුවන්. ව්‍යාපාර දියුණුව අතින් ඉතා යහපත් වෙන අතර අධ්‍යාපන කටයුතු වල නිරත වෙන අයට 2016 වසර ඉතාම සුබ වසරක්. ඒ වෘෂභ ලග්නය ගැනයි කිව්වේ. අපි බලමු ලැබුවා වූ මේ නව වසර මිතුන රැසෙන් උපත ලැබූ ඔබට කොහොමද කියලා. ලග්නාධිපති බුධ අටවැන්නේ ගෝචර වෙන මේ නව වසරේ තුන්වැන්න කියන වික්‍රමස්ථානයේ බ්‍රහස්පති ගෝචර වෙමින් ඇරඹෙනවා. දීපල වෙළඳාම් කරන අයට ඉතාම සුබයි. දීපල විකුණන දීපල වෙළඳාම් කරන අයට මේ වසර ඉතා සුබයි. සතුරෝ මිතුරු වෙන අතර වසර පුරාවටම කරන සෑම දෙයක්ම හොඳ කළමනාකාරීත්වයෙන් යුක්තව කළ යුතුයි. එහෙම කළොත් ඔබට යමක් ඉතුරු වෙයි දියුණුව ගෙන දෙයි. ප්‍රීති වෙන්න උත්සව වලට යන අවස්ථාව ලැබෙනවා. දුර බැහැර ගමන් වන්දනා ගමන් වසර පුරාවට කීප වතාවකට යෙදෙනවා. ක්‍රීඩා කරන අයට තම දක්ෂතා උපණංවා ගැනීමට පෙන්වීමට අවස්ථාවක් ලැබෙන වසරක්. හිතවතුකගේ හමුවීම 2016 වසරම සුන්දර කරන්න හේතු වෙනවා. ඒ අයගේ ආධාර උපකාර ඔබට නොබදව ලැබෙන වසරක්. ශරීර සෞඛ්‍යය ගැන ගත්තම මුත්‍රා ආසාදන වකුගඩු ආශ්‍රිත රෝග ඇතිවීමට ඉඩ ඇති බැවින් එවිනි රෝගයෙන් පෙළෙනවා නම් ඔබ කල්පනාකාරී වන්න. මිතුන රැසෙන් උපත ලැබූ ඔබට අධ්‍යාපන කටයුතු වල නිරත වෙන කෙනෙක් නම් ඉතාමත්ම සුබයි මේ වසර. ඒ කෙරේ උනන්දු වන්න. කටක රැසට 2016 වසර කෙසේද? ලග්නාධිපති සඳු තුන්වැන්නේ ගෝචර විමින් ඇරමුණු මේ නව වසරේ දෙවැන්න කියන ධනස්ථානයේ බ්‍රහස්පතිද ගෝචර වෙනවා. ඔබ දහසක් බලාපොරොත්තුවෙන් සිහිනෙන් අහසේ මාලිගා තැනුවනන් දරු සුරතල් බලන්න ඒ වාසනා උදා වෙන නව වසරක්. ඒ වගේම තමයි සුදුසු නැති නුසුදුසු සම්බදතා ඇතිවීම විවාහක ඔබගේ පෞල් ජීවිතවල අරගල ඇතිවීමට හේතු වෙන බැවින් චරිතයට කැළල ඇතිවීමට ඉඩ ඇති බැවින් ඔබ යන්නේ කොහෙද කරන්නේ මොනවද පැවරිලා තියෙන වගකීම් මොනවද කියන එක ගැන දෙපාරක් සිතා කටයුතු කරන්න. ආගමට දහමට නැඹුරු වෙන්නට හොඳටම අවස්ථාව තියෙනවා 2016 වසරේ. එවැනි ආකාරයට නැඹුරු වුණොත් ඔබට පුළුවන් වෙයි ඔය තියෙන ආ වූ බාධා ඉවත් කරගන්න.
සිත දමනය කරගන්න. ඒවගේම තමයි ඔබගේ දක්ෂතා රටට පෙන්වන්න පුළුවන් වසරක් වෙන අතර උසස් අයගේ ආදරය කරුණාව ඔබට නොමදව ලැබෙනවා. පිට රට යන්න දහසක් බලාපොරොත්තු තියන් හිටියනම්, උපාධියක් ගන්න බලාපොරොත්තුෙන් හිටියනම්, මාස්ටර්ස් කරන්න බලාපොරොත්තුෙන් හිටියනම් ඔබට මේ වසර ඉතා සුබයි. ආදරයෙන් වෙලිලා ආදරේ ලබමින් සිටි ඔබට ආදරයට විරහව ඇති වෙන වසරක් නිසා ආදරය කරන පෙම්වතුම් පෙම්වතියන් ඉතා කල්පනාකාරීව තමන්ගේ ආදරය ප්‍රකාශ කිරීම සහ හමුවීමේදී වග බලාගන්න. එවිනි 2016 වසර ඔබට සුබ ප්‍රතිඵල ගෙන දෙනවා. ඒ අතරේ පොඩි අසුබ ප්‍රතිඵලක් ගෙන දෙනවා. සිංහ රාශියට 2016 වසර කොහොමද කියලා බලමු අපි. 2016 වසරේ ඔබේ ලග්නාධිපති රවි පස්වැන්නි ගෝචරමින් ඇරඹුණු මේ නවසර ලග්නගත බ්‍රහස්පතිද සිටිනවා. ඒ වගේම තමයි සිතේ සතුට රජයන වසරක්. දුගී බව දුරු වී ධනවත් බව ඇතිවෙන්න හේතු වෙනවා. හැබැයි දුර දිග නොබැලුවොත් නින්දා පහස. සමාජයේ ආදරය කරුණාව ඔබ වෙත ලැබෙන අතර ඔබගේ බැබලීම වංශයම බබලවන්න හේතු වෙනවා. තම දක්ෂතා පෙන්වන්න අවස්ථාවක් ලැබෙන අතර නව අධ්‍යාපනයක් වෙනුවෙන් අත්පොත් තබන්න හොඳ අත්තිවාරමක් දාගන්න උපාධියක් ගන්න ඉතාම සුබයි. මේ 2016 වසර මෙෂාන් අධ්‍යාපනය වෙනුවෙන් ඉතාම හොඳ වසරක්. ඕනෑම අධ්‍යාපනයක් වෙනුවෙන් යම් පුද්ගලෙක් උනන්දුනොත් ඒ අධ්‍යාපන කටයුතු වලට ඉතාමත්ම අලුත් මාවතක් ඔස්සේ ගමන් කරන්න පුළුවන්. සිංහ රැසින් උපත ලැබූ ඔබට 2016 වසර යකඩ ආශ්‍රිත ව්‍යාපාර කරන කාර්මික ශාස්ත්‍රයේ රැකියා කරන අයට ගොඩක් ලාභ ලැබෙනවා. ආදරය උපරිමයෙන් ලැබෙනවා විවාහකණන් බිරිඳගෙන් නැත්නම් ස්වාමියාගෙන් නැත්නම් පෙම්වතාගෙන් පෙම්වතියගෙන්. හිසට සෙවණක් ගයක් හදන්න මුල පුරන්න මුල් ගලක් තියන්න කෝණ පහ වුණාම ඉඩමක් ගන්න පැලක් තනන්න බලාපොරොත්තුව සඵල වෙන්න ණයක් ගන්න පුළුවන් අවස්ථාවක් ලැබෙනවා. සිතේ සතුට රජේන දුගී බව දුරු වෙන වාසනාවන්ත මේ සතියේ උපරිමයෙන්ම ඵල නෙලා ගන්න. 2016 වසර කන්‍යා ලග්නයේට කොහොමද? ලග්නාධිපති බුධ පස්වැන්නි ගෝචර වෙන අතර ලග්නගත සඳු රාහු ගෝචර වෙනවා. තිබුණු ගෞරවය තමා විසින්ම හානි කරගන්නා වසරක් නිසා කියන්නා කෙසේ කීවත් අසන්නා සීබුද්ධියෙන් ඇසිය යුතුයි කියන කියමන හොඳට සිහිපත් කරගන්න. කටුක අත්දැකීම් වලට මුහුණ දෙන්නට සිදුවෙන වසරක් වෙන අතර අලුත් පාඩමක් ජීවිතය ඉගෙන ගන්නට ඉඩ තියෙන වසරක් 2016. ඒවගේම ව්‍යාපාරවල නිරත වන අයට ආර්ථික ලාභ ගොඩක් ලැබෙනවා මේ වසරේ. ස්ත්‍රියක් නිසා අපවාද අපකීර්ති නින්දා පහස විඳින්න සිද්ධ වෙයි කන්‍යා රැසෙන් ඉපදුනා නම්. 64 මායන් ඇති ස්ත්‍රියකට රැවටීම ඔබගේ චරිතයට ගැටලුවක් කරදරයක් ඇතිවීමට හේතු වෙනවා. දරු සම්පත් බලාපොරොත්තුෙන් සිටිනවා නම් කන්‍යා රැසෙන් උපත ලැබූ ඔබ මේ වසර ඔබට ඒ බලාපොරොත්තුව සඵල වීම ලොකු සහනයක් වෙනවා. යහපත් ගුණාංග ඇති කරගන්න උසස් පඬිතයන් ඇසුරු කරන්න. විදේශ රැකියාවක් කෙරෙහි සිහින තියාගෙන ඉන්න ඔබගේ සිහින සැබෑ වෙනවා. කෘෂිකර්මාන්තවල නිරත වෙන අයට ඉතා සුබයි. ඛනිජ සම්පත් සත්ව පාලන වල නිරත වෙන අයට මේ වසරේ ඉතාමත්ම උසස් ප්‍රතිඵල ලැබෙනවා. ඒ අතරේ තමන්ගේ ජීවිතයේ කම්පා වෙන සිදුවීම් සිද්ධ වෙන්නට තිබෙන නිසා හොඳට දුරදිග බලලා වචන පිට කරන්න තීරණ ගන්න. චර්ම රෝග ඇති වෙන අතර උදරේ ආබාධද ඇති වෙන බව කන්‍යා රැසින් උපත ලැබුව ඔබට මේ නව වසරේ පෙන්눔 කරනවා. තුලාවට කොහමද? හොඳයි. අපි තුලා ලග්න හිමියන්ට මේ වසර කොයි වගේද කියලා කියන්න කලින් අපි සූදානම් වෙන්නේ දුරකතර ඇමතුමකට අවස්ථාව ලබා දෙන්න. අයිබන් සුබ දැසනක්. අයිබන් දැසනක්. ඔව්. දැන් ආදිනවා මන්දිර පිටික මාත්‍යලක් මම 2011 අපේ අම්මා මේ මණ්ඩල පිටි සමස්තය හම්බලා මගේ වෙලාව බලාගන්න. ඔව්. ධනුෂ්ක අපිට කියන්න කොහෙන්ද සම්බන්ධ වෙන්නේ කියලා? කෑගල්ලේ. හොඳයි. කෑගල්ලේ ඉතින්. හරි. හොඳයි අවස්ථාව තුන කතා කරමු. ආවට පස්සේ මණ්ඩල පිටි සමස්තය කියලා දෙන්න මෙහෙමයි
හොඳ කේන්දරයක් කියලා අනාවැකියක් විදිහට කිව්වා. මම මේ වාහනයක් ගන්නවා 2013 වගේ පස්සේ. ඊට පස්සේ තමන්ගේ ව්‍යාපාරයක් ආරම්භ කරනවා කියලා කියලා තිබ්බා. ව්‍යාපාරයක් කියන එක නම් ඇත්තටම නියම කරගන්න බැරි තරමේ දෙයක් තිබ්බේ. එනකොට මම අද වෙනකොට ව්‍යාපාරයක් පටන් ගන්න තියෙනවා, වාහනයකුත් අරන් තියෙනවා. මම ඇත්තටම හිතුණා මොකද ව්‍යාපාරයක් පටන් ගන්නවා කියන්නේ ලොකු කාර්යයක්. ඒ මහලුකනේ සාමාන්‍ය විදිහට පටන් ගන්න තියෙනවා දැන්. ඒක කරගෙනත් යනවා හොඳට. මාධ්‍යවේදී ස්මාර්ට්ය කිව්වේ ඇත්තටම හරියා. තව එක දෙයක් කිව්වා ගයක් හදනවා කියලා. ගයක් හදන්න තාම ඇත්තටම හිතේ අදහසක් නැහැ. ඒ කරන්න වෙයිද කියන්න දන්නේ නැහැ. අනාවැකියත් එක්ක බුදුමාට ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මේ මට කියපු දෙයට. මොකද යන්න පාරක් කපලා දුන්නා වගේ දෙයක් කරේ. බුදුමාට පුද්ගලිකවත් දරණ ආයතනය සම්බන්ධ කරලා මේ වගේ කටයුත්තක් කරන්න කරලා දෙන එක ගැන ගොඩාක් ස්තුතිවන්ත වෙනවා. හොඳයි දර්ශක, අපි සුබපතනවා මේ ආරම්භ කරපු ව්‍යාපාරයේ 2016 වර්ෂයේදී ඔබගේ සාර්ථක ව්‍යාපාරයක් බවට පත් වෙන්න ඔබ බලාපොරොත්තු වෙන ආකාරයටම. මගේ ප්‍රශ්නෙ මේක, මේ සමහර වෙලාවට මේ ජ්‍යොතිෂයෙන් කෙනෙක්ට පොඩි මේ අස්බැඳුමක් වගේ දෙයක් කරලා දෙනවද? මේ තමන්ට ජීවිතේ නිකන් ඉන්නන පොඩි බලාපොරොත්තුවක් ඇති කරලා එයාව ඒ මවතොස්සේ යවනවද? ඔව්, එච්චරයි ඉතුරු වෙන්නේ.